නම් කරන්නේ. පන්දම් දල්ලමින් විරෝධතාවට එක් වූ අරගලයේ කලාකරුවන් විසින් ආණ්ඩුවට එරෙහි සාහිත්‍ය පාඨ සහිතව සාහිත්‍යඥාව නිකුත් කළා. කොටිම්ම බේවිගේ මයි බේවි මයිනගේ බේවි බලාගත්තේ අටවනාධිපතිතුමා. ඔබට අවශ්‍ය නම් මං අනුකම්පාව දක්වන්නම්. හැබැයි මගේ නිශ්ශබ්දතාවය ඉල්ලන්න එපා. ගොල්ෆේ සර්ගලකරුවන් අද පසොරුවේ විරෝධතාවේ නිරත වූයේ මර්ධනය වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින්. ඔවුන් පෙන්වා දුන්නේ අරගලකරුවන් මර්ධනය කළද අරගලය කිසිසේත්ම මර්ධනය කර නොහැකි බවයි. මේ විරෝධතාවයේ ඉස්සරහා මේ මර්ධනය දියාරු කරන එක මිසක් මේ මර්ධනය ඉස්සරහා විරෝධතාවය දියාරු කරන්න අරගලකරුව විදිහට අපි සූදානම් නැහැ. අරගලය මර්ධනයෙන් මර්ධනය කරන්න හැදුවට අපි කියනවා මේ පාර වෙන්නේ මර්ධනයෙන් අරගලය වර්ධනය වෙන එක විතරයි. මේ රට ඉස්සරහට යන්න බෑ. අපි කියන්නේ මේ අත්තරංගොඩ ගත්ත අරගලකරුවන් වහාම නිදහස් කරන්න ඕනේ. ඒ වගේම තස්ත්‍ර පනත යටතේ අත්තරංගොඩ අරගෙන රඳවගෙන ඉන්න පුද්ගලයෝ වහා නිදහස් කරන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පාස්කු ප්‍රහාරේ ඒ වගකීයුත්ව ගෙන්නන්නේ නැහැ. සීනිබදු වංචාවේ වගකීයුත්ව ගෙන්නන්නේ නැහැ. Tamange අම්මා තාත්තගේ සොහොන් හදාගන්න මිනිස්සුන්ගේ සල්ලි වේදම් කරපු මිනිස්සුන්ව ගෙන්නන්නේ නැහැ. සිල් රැදි වංචාවේ මිනිස්සුන්ව ගෙන්නන්නේ නැහැ. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අරගල කරපු මිනිස්සුන්ව දවස ගානේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නනවා. අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාට පුටුවට ඇවිල්ලා කරන්න තිබ්බ මුල්ම වැඩේ මේ රටේ මැරෙන්න ඉන්න ජනතාවට සහන දෙන එක. ඒ ඔක්කොම අතහැරලා අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා දැන් පොලිසියයි හමුදාවයි ඔක්කොම යොදවලා කරන්නේ අරගල කරුවන්ව මර්ධනය කරන එක. අරගලේ තුල ආයුධ තිබ්බ නැහැ. අරගලේ ප්‍රජාතන්ත්‍රය කියලා වෙ නැහැ. ගල් මුගුරක්වත් අරගල කරුව ගාව තිබ්බ නැහැ. ආයුධ තියෙන උඹල ගාව. ආයුධවල බලය පෙන්නන්න උබලා. ඒ නිසා ත්‍රස්තවාදී වැඩ කරන්න උබලා. මහජන බලයත් එළියේ තියෙන ඇතුලේ තියෙන පාර්ලිමේන්තු බලයත් දෙක ඒකාබද්ධ කරමින් මේ රටට අලුත් නව දේශපාලනයක් දෙන්න ඕනේ. ඒක නිසා අපි හිතනවා නව ජනවරමකුත් නව පුරවැසියෙකුත් කියන දෙක ඒකාබද්ධ කරගත් සරණකට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම රනිලුත් මේ ජුන්ටාවත් පරාජයට පත් කරමින් අපි අපේ යහපත් දේශපාලන වෙනුවෙන් ගොඩනගෙනවා. ඉතින් මං හිතනවා මෙතනින් එහාට මේ රටේ මිනිස්සු මේ පාට පක්ෂවලට ගැති වෙන එක පැත්තකට විසිකලා දාලා රට වෙනුවෙන් නැගිටේ නැත්තම් අපි කරපු අරගලය අපි දිනලා දීපු දේවල් තවදුරටත් රැකගන්න උත්සාහ කරේ නැත්නම් මේ තක්කඩි මේ පල් හොරු ආපහු ඇවිල්ලා ඉඳගන්නවාමයි. අදත් කළු හොරාවට බයේ මෙතන ඉන්න සෙනගට වැඩිය 3-4 ගුණයක් පොලිසියෙන් ගෙනල්ලා. එච්චර බයද අරගල කරුවන්ට? සමස්ත පද්ධතියම සමස්ත ක්‍රමයම මේ වෙනකොට බිඳ වැටිලා තියෙන. ඒ නිසා ඒකට පැලස්තර දාලා ඒකට උත්තර හොයන්න බෑ කියන කාරණේ අපි රජයට බොහොම පැහැදිලිව කියනවා. හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා මෙතන තියලා තියෙන්නේ නැවතීමේ ලකුණක් කියලා. තියලා තියෙන්නේ කොමාවක් විතරයි. අරගලය ඉවර නෑ, දිනනකම් හැරෙන්නේ නෑ කියන කාරණේ බොහොම පැහැදිලි කරනවා. අරගලයට ජය වේවා.